Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when this... සුබ දවසක් සියලු දෙනාට. දිනුම YouTube නාලිකාව නරඹන සියලු දෙනාට. ඉනිත අතත් වැදගත් ප්‍රවෘත්තියක් තමයි දරන් ආවේ. ඔගල කවුරුත් දන්නවා පොල් කියන ලංකාවේ ප්‍රධානතම පාරිභෝජන භාණ්ඩ අතුරුන් එකක්. මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ පොල් මිල. සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් දැන් යන ප්‍රයිස් එක මාකට් ප්‍රයිස් එක රුපියල් 150 155 වගේ මුදලකට තමයි පොල් ගෙඩියක් අලෙවන්නේ. ඔය මාළු පොල් කියන ඒවා. ඉතින් මේක සාමාන්‍ය මිල අසාමාන්‍ය වැඩිවීමක්. ඉතිහාසයේ කිසිම දවසක මේච්චර ගානකට පොල් මිල ඉහළ ගිල නැහැ. ඉතින් මේ ඒ සම්බන්ධව ආණ්ඩුව හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒකෙදි ඉහළ යන පොල් මිල හමුවේ පීඩාවට පත් ඇති පාරිභෝගික ජනතාවින් මුදවා ගැනීම වෙනුවෙන් පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවයක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. එම ජංගම රථ මගින් පොල් ගෙඩියක් රුපියල් 100 සිට 120 දක්වා මිල පරාසය ඇතුළත ලබා ගැනීමට හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේක රජයේ ප්‍රවෘත්ති නිවේදයක් විදිහට 10 වෙනි මාසේ 22 නම් ඊයේ නිකුත් කරලා තියෙන්නේ. අධ්‍යක්ෂ ප්‍රවෘත්ති අමාත්‍යංශයේ වැවිලිහා පදා යටතේ පහසුකම් අමාත්‍යංශය මගින් මේකෙදි 2004 10 23 දින එහි පළමු අදියර කොළඹ ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ කඩුවෙල නගර සභා බලසීමා ප්‍රදේශයේ මුල් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් ක්‍රියාත්මක කළා තියෙනවා. ඊට පස්සේ කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලිසිය අසලත් කිරුළපන පොදු පොළ වෙළඳ පොළ සහ මුදල් අමාත්‍ය පරිශ්‍රයේ ආසන්නව ජංගම ලොරියත් මගින් බෙදහැරීම සිදුවේ. ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඩිය අසලද පොල් බෙදහැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙනවා. පළමු අදියර යටතේ මේක ඉස්සරහට ලංකාව පුරා ක්‍රියාත්මක කිරීම තමයි නියෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒක හොඳ වැඩක්. දැන් තියෙන මේ අමාරු තත්ත්වයේ උඩ හොඳ වැඩේට හොඳයි කියන්න ඕන. ඉතින් එහෙනම් සුබ දවසක් සිල් දනට.